අද අපි හදන්න යන්නේ DC mini submersible water pump එක. මේක හදන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකේ මුල ඉඳන් සරලවම තියෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් තාමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. එහෙමනම් අපි යමු වීඩියෝ එකට. එහෙනම් මේකට අපිට මුලින්ම අමුද්‍රව්‍ය කිහිපයක් අවශ්‍ය වෙනවා. මෝටර එකක්. මේ මෝටර එක නම් සෙල්ලම් බඩුවකින් උනත් ගලවලා ගන්න පුළුවන්, නැත්නම් කඩේකින් උනම් මිලදී ගන්න පුළුවන්. රුපියල් 40ක් 50ක් අතර ගාණක් යන්නේ. පොඩි ලෑල්ලක් සහ ඔක්සිජන් බට කිහිපයක්, ඒ වගේම බෝතල් මූඩි කිහිපයක් ඕනි වෙනවා. ඉතින් මම ඔයාලට මුලදී සඳහන් කරා අපි අද හදන්නේ සබ්මෙෂරබල් වෝටර් පම්ප් එකක් කියලා. හරියට කිව්වොත් ගෙදර වතුර මෝටරේ ආකෘතියක් කිව්වත් නිවැරදි. ඉතින් මේ මිනි DC සබ්මෙෂරබල් වෝටර් පම්ප් කඩවල් වලින් මිලදී ගන්න පුළුවන් මේ වෙනකොට නම් රුපියල් 400ක් 450ත් අතර ගාණක් වේවි. නමුත් අපි දැන් මේක හදන්න යන්නේ රුපියල් 50ක වගේ අඩු මුදලකට. ඉතින් ඒකමයි මම මේ වගේ වීඩියෝ එකක් ඔයාලට ගේන්න හිතුවේ. ඉතින් මුලින්ම අපිට කරන්න තියෙන්නේ මේ විදිහට බෝතල් මූඩියක් ගෙන අරගෙන ඉවර වෙලා ඒකේ හරිමැද හොයාගන්න ඕනේ. ඊට පස්සේ හරිමැද සිදුරු කරගන්න. දැන් අපිට පුළුවන් අපි හදාගත්ත සිදුරට මෝටරේ තියලා ඉවර වෙලා හරියට තියෙනවද කියලා බලාගන්න. ඊට පස්සේ මම තව බෝතල් මූඩියක් ගන්නවා. ඒකෙන් මම මෝටර එකේ වතුර පෙත්ත හදාගන්න යන්නේ. ඉතින් ඒ මූඩියේ වටේ කොටස මට ඕනේ වෙනවා පෙත්ත හදාගන්න. මම මේ විදිහට වටේ කොටස කපලා ගන්නවා. පෙති හතරක් එන විදිහට තමයි මම වතුර මෝටරේ පෙත්ත නිර්මාණය කරගන්න යන්නේ. හරි, පෙති හතර නම් කපලා ගත්තා. ඉතින් මේකට මම පෙති හතර හයි කරගන්න පොඩි දැතිරෝදයක් පාවිච්චි කරනවා. මේ දැතිරෝදත් ඕන තරම් සෙල්ලම් බඩු වලින් ඔයාලට හොයලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ දැතිරෝදයකට තමයි මම මේ පෙති හතර සම්බන්ධ කරගන්න යන්නේ. ඒකට ඔයාලට පුළුවන් ප්ලාස්ටික් ඇලවෙන ගම් වර්ගයක්, ඕනෙම ගම් වර්ගයක් පාවිච්චි කරගන්න. ග්ලූ ගන් එකෙන් උනත් පුළුවන්. මම මුලින්ම ප්ලාස්ටික් අලවෙන ගම් වර්ගයකින් අලවගෙන ඉවර වෙලා පස්සේ තව හොදට ග්ලූ ගන් එකකින් උත් ආවරණය කරගන්නවා. වතුර මෝටරේ වතුර පෙත්ත අපි හදාගෙන ඉවරයි. මම මේකට තව ටිකක් පෙති හතර එකිනෙකට සම්බන්ධ වෙන්න හා සවිමත් වෙන්න පොඩි පෑන් බටයක් කපා ගත්තා. මේ පෑන් බටේ මේ විදිහට පෙති හතරේ මැදට සම්බන්ධ කරගන්නවා ග්ලූ ගන් ගාගෙන ඉවර වෙලා. එතකොට පෙති හතර සම්බන්ධ වෙනවා වගේම ශක්තිමත් භාවයක් තියෙනවා වතුර පෙත්තේ. Thank you.
අපේ වතුර පෙත්ත නිර්මාණය කරලා ඉවරයි. ඊට පස්සේ මම කරන්න යන්නේ අපි කලින් හදාගත්ත සිදුරට මෝටරේ සම්බන්ධ කරගන්න. ඒකට මම ග්ලූ ගන් එක යූස් කරලා අලව ගන්නවා. දැන් අපිට පුළුවන් අපි හදාගත්ත වතුර පෙත්තත් මෝටරේට සම්බන්ධ කරගන්න. ඊට පස්සේ මේක වහගන්න ආවරණය කරගන්න මම තවත් ප්ලාස්ටික් බෝඩ් එකක් පාවිච්චි කරනවා. අයිස් කප් එකක ප්ලාස්ටික් පියනක් තමයි මම පාවිච්චි කරන්නේ. ඔයාලට කැමති නම් වතුර මෝඩියක් වුණත් තව පාවිච්චි කරලා වහගන්න පුළුවන්. එතකොට ඇතුලේ මෝටර එකේ අර ඇතුලේ ඉඩකඩ ස්පේස් එක වැඩි හින්ද තමයි මම ස්පේස් එක අඩු කරගන්න මේ විදිහට ප්ලාස්ටික් බෝඩ් එකකින් කපාගන්නේ රවුම. හරි, එහෙමනම් අපේ රවුමත් කපාගෙන ඉවරයි. ඒකත් ගාන්ටම තියෙනවා මෝඩියට හරියන විදිහට. ඉතින් මෝඩියට රවුම අලව ගන්න කලින් අපිට කරන්න දෙයක් තියෙනවා. අපි කපාගත්ත රවුමේ හරිමැද සිදුරක් හදාගන්න ඕනි. ඒ වගේම මෝඩියෙත් මම පෙන්නන තැනින් සිදුරක් හදාගන්න ඕනි. ඒකට අපිට බෞත් එක පාවිච්චි කරලා සිදුර හදාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ. දැන් අපිට පුළුවන් ග්ලූ ගන් එක පාවිච්චි කරලා ඉවර වෙලා ඔක්සිජන් බටේ මේ සිදුරු දෙකට අලව ගන්න.
දැන් අපිට පුළුවන් මේ විදිහට ග්ලූ ගන් එක පාවිච්චි කරලා ඉවර වෙලා මෝඩියට අපි කපාගෙන හදාගත්ත රවුම අලව ගන්න. මේ යන්නේ අපේ නිර්මාණයේ අවසාන ස්ටෙප් ටික. ඔයාලට මතක් කරන්න ඕනේ මගේ channel එක Creative Opposite. මාව තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න, bell icon එක click කරන්න. එතකොට මම අලුතෙන් video එකක් දැම්මාම ඒක එවලෙන් බලන්න පුළුවන් ඔයාලට. like කරන්න, comment කරන්න, share කරන්න අමතක කරන්න එපා. මාත් එක්ක රැඳිලා ඉන්න ඔයාලගේ අදහස් මට comment එකකින් එවන්න අමතක කරන්න එපා. එහෙමනම් අපි බලමු කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ කියලා. අවසාන වශයෙන් මම මේ විදිහට මෝටර එක ලෑල්ලට ගම් තියලා අලව ගන්නවා. එතකොට මෝටර එක ක්‍රියාත්මක කරාට පස්සේ එහා මෙහා යන්නේ නැහැ ලෑල්ලට සම්බන්ධ වෙලා තියෙන හින්දා. ඉතින් මේ වගේ තමයි අපි හදාගත්ත DC submersible water pump එක තියෙන්නේ. අපි එහෙමනම් බලමු මේක ක්‍රියාත්මක කරාම මොන වගේද කියලා සහ කොච්චර දුරකට වතුර ප්‍රෙෂර් කරනවද කියලා.